අපේ දිස්ත්‍රික්කය තුළ තිබිච්ච අවුරුදු 30ක තිබිච්ච කටුක යුද අත්දැකීම් සහ ඒ වින්දනය නිසා විඳපු ජනතාවක් නිසා තමන්ගේ අවුරුදු 30ක් තිස්සේ ජීවත් වූ ඉඩමට ඔප්පුවක් නෑ. බලපත්‍රයක් නෑ. ඒවගේම මොනම ලීවිල්ලක්වත් නෑ. හැබැයි දෙවැනි තුන්ගනි පරම්පරාව ඉන්නවා. 1950 කරන්ගොල ආපු උදවිය ඉන්නවා. ඒ උදවියගේ ගම්බීම් සේරවිට ගත්තොත් අද වනජීවී කලාපභාවලට ගැසට් කල්ලා ඒ මිස් දන්නෙත් නෑ. ඉතින් මේ වගේ මිනිස්සුන්ට මේ කියන නායක්‍රමය හීනයක්ම පමණයි. මේ කිසි කෙනෙකුට දක්ෂතාන් තියෙනවා වී නිෂ්පාදනය විශාල වසයෙන් කන්තලේ එම නැත්තම් මොරව අපේ ප්‍රාශ්ලයකන් කොට්ටාස බෞතරයගවාගේම සිදුවෙනවා. නමුත් ඒවා එවලේම වෙලෙන් දෙකුට කීයට හැර දීලා එමිසු එමිසුන්ගේ එදා වේල ගැටගහගණ්ඩ තමයි සිදුවෙලා තියෙන්නේ. යම් කර්මාන්තයක් කරන්නට හැකියාවක් ඒ අයට නෑ. මොකද නෑක් ගන්න ක්‍රමයක් නෑ. නෑක් ගණ්ඩ හැකියාවක් නෑ. ඒගොලන්ට පුද්ගලික කිසිම දේපලක් නෑ. නිසා බැංකුවකින්වත් මොනමායතනයකින්වත් නයක් ගණ්ඩ විදිහක් නෑ. බහුතරයක් ත්‍රිකුණාමන දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු නැගෙන ජනතාව ඒ නිසා දවසේ ලෝන් සති ලෝන් එහෙම ඇත්තම් මාස් ලෝන් කියන රකුසන්ට යටවෙලා අපේ දිස්ත්‍රික්කයේ ගොඩක් ගෙවල්වල දවල්ට කවුරුත් නැහැ. මොකද ඒ ලෝන් ගෙවා ගන්න බැරුව ඒ ලෝන් දුන්න ආයතනවල නියෝජිතව ඇවිල්ලා ගෙවල්වලට තට්ටු කරලා එහෙම නැත්නම් ගෙදර ඉස්සරහා වාඩිලා ඉන්න නිසා දරුවෙක් ඉස්කෝලේ දාලා ගෙදර යන දෙමාපියවත් හැන්ද වෙනකන් ගෙදෙට්ට එන්නේ නැහැ බහුතරයක්. ඒ මොකද සති ලෝන් වලට ඒගොල්ලන්ගේ ගෙදර අරලා තිබ්බොත් ඒන ආයතන ණය දුන්න ආයතන නියෝජිතයෝ ඒගොල්ලන්ගේ තියෙන ගෙදර තියෙන හිරමනේ හරි මොකක් හරි අහුවෙන දෙයක් උස්සගෙන යනවා. ඉතින් මේක මේවට ඉස්සෙල්ලා අපි විසඳුම් ලබා දෙන්න ඕනේ.